අයිබෝන් නංචකු රිස් රෝල් එක ඔලුවට කරකවන්න පුළුවන්. ඉතින් අදත් මම ඔයාලට කියලා දෙන්න හදන්නේ තවත් සුපිරිම ෆ්‍රී ස්ටයිල් නංචකු ටෙක්නික් එකක්. ඉතින් අද අපේ ටෙක්නික් එක ගැන කතා කරන්න කලින් ඔයාලට අනිවාර්යයෙන්ම නංචකු බේසික් රිස් රෝල් එක නම් ඉගෙන ගන්න වෙනවා. ඔයා තවමත් නංචකු බේසික් රිස් රෝල් වීඩියෝ එක බැලුවේ නැත්නම් මෙන්න මෙතන යන කාඩ් එකෙන් ගිහලා ඔයාලට මේ ටෙක්නික් එක ඉගෙන ගන්න පුළුවන්. රයිට්. අපි යමු අපේ ටෙක්නික් එකට. මම ඔයගලන්ට කලින්ම කිව්වා මේ ටෙක්නික් එක කරන්න නම් ඔයාලට නංචකු බේසික් රිස් රෝල් එක අනිවාර්යයෙන්ම පුළුවන් වෙන්න ඕන කියලා. මොකද නංච එක මෙන්න මේ විදියට කරකවන එකෙන් තමයි අපි මෙන්න මේ හෙඩ් රෝල් එක එහෙම නැත්නම් ඔළුවට උඩින් රිස් රෝල් එක කරකවන්නේ. මේකෙදි අපි පුංචි තැනක් හදා ගන්න ඕනේ. ඒ වගේම මම ටෙක්නික් කරන්නේ ඔයාලට නංචකු බේසික් රිස් රෝල් එක පුළුවන් කියලා හිතාගෙන. මගෙත් එක්ක ඉන්න ඔයාලා දැනටමත් නංචකු බේසික් රිස් රෝල් එක දන්නවනේ. අපි එකේ පළවෙනි කෑල්ල ගන්නවා. ඒ කියන්නේ ඔයගලන් දන්නවා බේසික් රිස් රෝල් එක අප් ඇන්ඩ් ඩවුන් කියලා පාට් දෙකක් තියෙනවා. මෙන්න මේකේ උඩට කරකින පාට් එක තමයි අපි ඉස්සෙල්ලම අරගන්නේ. නංච එක මෙහෙම තියාගෙන මෙන්න මේ විදියට උඩට කරකවනවා. මේක තමයි ෆිෂ් රෝල් එක. නංච එක මෙහෙම තියාගෙන නංච එක මෙතෙන්ට දැම්මා. මෙයා වුණා. මේක මෙහෙම කරකවලා මෙතෙන්ට දැම්මා. හැබැයි මෙන්න මේ ඔළුව උඩින් ගන්න එකට අපි මෙන්න මේ අත උඩට නංච එක දාන කැල්ල වෙනස් කරගන්නවා. මේකෙදි අපි මෙයා මෙහෙම කරකිලා මෙන්න මේ හරියට නතර කරගන්නවා. මෙයා මෙතෙන්ට වැටෙන්න දෙන්නේ නැහැ. ඒ වගේම ඒ නතර කරගත්ත එක මෙන්න මේ ඇඟිලි වලට නිකන් අපි පෑනකින් පොතේ ලියනකොට වගේ ටිකක් මහත පෑනක් අල්ලගත්ත එක නේද? ඒ වගේ හැඩයට මෙතෙන්ට අහුවෙන විදියට අරගන්නවා. මෙයා මෙතනි කැරකිලා මෙහෙම එනකොට මෙන්න මේ විදියට අල්ලගන්නවා. දැන් ඔයගොල්ලෝ තේරෙනවද මම මෙහෙම නෙමෙයි අල්ලන් තියෙන්නේ. මෙන්න මේ විදියට. මෙහෙම තමයි අල්ලන් තියෙන්නේ. මෙහෙම අල්ලගත්තම මේ මිට කෑල්ල ඔයගොල්ලන් දන්නවා අපි රිස් රෝල් එක ගත්තම මේක නිකන් එල්ලිලා තියෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙයා මෙතන ගත්තම මෙයා ඉබේම මේ විදියට උඩට එන්න හදනවා. හැබැයි අපි මේ අල්ලන විදිය වෙනස් කරගන්න ඕනේ මෙතෙන්. ඒත් දැක්කද? මෙයා උඩට යන්න හදනවා. අන්නේ උඩට යන්න හදන කෙනා මෙතනින් මේ විදියට රවුමක් කරකවන්න ඕනේ. අපි මෙහෙම දීපිලා. මෙයා මෙතනින් මෙහෙම කැරකිලා එනකොට අර පොතක පෑනින් ලියනවා වගේ අපි පෑනක් අල්ලගත්තා වගේ මෙහෙම අල්ලගත්ත එක මෙහෙම රවුමක් ඇඳලා වගේ. පොතක මෙහෙම රවුමක් ඇඳලා වගේ මෙතනින් මෙහෙම කරකවන්න ඕනේ. මෙන්න මේක තමයි අපි ඉස්සෙල්ලම හදාගන්න ඕන ටෙක්නික් එක. නංචක මෙහෙම තිබුණා. මෙතනින් කැරකිලා එනකොට මේ විදියට ගත්තා. ඉතින් ඔයාලා දන්නවා ස්ලෝ කරනකොට ස්ක්‍රෝල් එකක් ලස්සන්ට එන්නේ නැහැ. නමුත් ඔයාලට පැහැදිලි වෙන තමයි මම උඩින් මේ ස්ලෝ කරලා කරන්නේ. අපි මේ අත උඩට වැටෙන එක මෙතනින් රවුම කරකවන්න ඉගෙන ගත්තා. අපි මේක චුට්ට චුට්ට ඇද කරන්න ඕනේ. මොකද අපි මෙන්න මෙහෙම කෙලින් අතර තලයේගෙන මේක කරකවන්නේ. ඒ කියන්නේ මෙයා මෙතනින් මේ හැඩයට තමයි කරකවන්නේ. දැන් අපි මේක පොඩ පොඩ මෙහෙට ඇද කරන්න ඕනේ. මෙයා චුට්ට චුට්ට මේ විදියට ගන්නවා. එතකොට ඔයගලන්ට තේරෙනවා මේක ටිකක් මූණට එනවා වගේ. ඒ නිසා අපි පොඩ්ඩක් ඉස්සරහට දාලා මේ විදියට මෙයා චුට්ට ඇදේට හදාගන්නවා. ඊට පස්සේ අපි අපේ නංච එක ලේසිම විදිය තමයි මේ හරියෙන් නිකන් පල්ලෙහා තියාගන්න. මොකද ටිකක් ප්‍රැක්ටිස් කරපු කෙනෙක්ට නම් පුළුවන් නංච එක මේ හරිය දිබිල උනත් මෙතනින් කොහොම කරකවලා ගන්න. හැබැයි ඔයාලා ටිකක් අලුත්ම කෙනෙක් නිසා අනික තමයි ඔයගලට පේන්නේ නැති දැන් මම මෙතන දිබිලා මේක ගන්නකොට මොනවා උඩ හෙලිකොප්ටර් පෙත්තක් වගේ කැරකුණා මෙයා. නමුත් අර ඉස්සරහට මේකේ හැඩේ පෙනුන්නේ නැහැනේ. දැන් නංච එක මම මෙතන දිබිලා මෙයා මෙහෙම ගන්නකොට අර රූම් පෙත්තක් කරකිනකොට වගේ උඩ කරකුණාට මේක හැඩේ පේන්නේ. මේක හැඩේ පේනනම් පොඩ්ඩක් මෙහෙම ඇන්ගල් වෙනකොට මෙන්න මේ හැඩේට ඇද වෙන්න ඕනේ. නැත්තම් මේක හැඩේ පේන්නේ නැහැ ඉස්සරහට. ඒ නිසා අපි මේක ගන්න චුට්ටක් ඇද කරමු. දැන් අපි නංච එක මෙතන තිබිලා මේ විදියට නිකන් රවුමක් කරකවනවා. ඒ කියන්නේ ඕහෙඩ් රෝල් එක ගත්තා වගේ නිකන් රවුමක් කොහොම කරන්නේ. ඒක අපි කාටත් පුළුවන් දෙයක්. ඊළඟ එක තමයි මෙයා මෙහෙම කොහොම කරකවලා ගන්නෝ නෙමෙයි. මෙයා මෙහෙම කරකවල එනකොට අපේ අල්ල දිගාරිනවා මේ විදියට මේ මිට අත වටේ කැරකිලා එවනත පිට අල්ල වටේ කැරකිලා මෙතෙන්ට අහු වෙන්න දෙනවා. සයිඩ් එකක් බලා ගන්න. නංච එක මෙහෙ දිපිලා ඉස්සෙල්ලා මෙහෙම කරකවල ගන්න. ඊළඟට මෙයා මෙහෙම එනකොට අල්ල ඕපන් කරනවා. ඇවිල්ලා මෙතෙන්ට මෙහෙම සෙට් වෙන්න දෙනවා. කියන්නේ අතේ වදින්න දෙනවා. උරදී අල්ලන්න යන්න එපා. ඊට පස්සේ මෙහෙම කැරකිලා ආවම මෙතෙන්ට වැදුනම මෙයා මෙහෙම අල්ල ගන්න. නංචක මෙහෙම ඇවිල්ලා මෙතනින් අහු වෙනකොටම මේ අනිත් මිට මෙහෙම යන්න බලනවා. යන්න බැලුවම මේක මෙතන නිකන් වැටෙන්න දෙනව නෙමේ. මේක මේ විදියට මේ පැත්තට ගන්නවා. නංචක මෙතන තිබුණා. නංචක මෙතනින් කරකවල ගන්නකොට මේ විදියට අල්ල ගන්නවා. ඊට පස්සේ මේ මිට නිකන් අතාරිනව නෙමේ. මෙතනින් මෙහෙම කරකවල මේ පැත්තට ගේනවා.
හැබැයි මේකෙදි ඔයාලා නිකන් උඩ චේන්ජ් කරා වගේ එකක්. ඉතින් බලන්න මෙතෙන් දර ගන්නකොට ඇල්ලුවා නිකන් යනවා. දැක්කද මෙතන කැරකුම් නැහැ නිකන් නිකන්ම ආවා. ඒ කියන්නේ රිස්ට් රෝල් එක නිකන් චේන්ජ් කරා විතරයි. මේක නිසා තමයි මම ඔයාලට කියලා දුන්නේ මෙතනින් මෙන්න මේ විදියට ප්‍රවුමක් කරගන්න ටෙක්නික් එක. ඒ කියන්නේ හාෆ් රිස්ට් රෝල් එකක් කොහොම අරගෙන මෙතන මෙහෙම ප්‍රවුමක් කරගන්න. මෙන්න මේක අපි පාවිච්චි කරනවා මෙයා උඩ කරකවන්න. නැන්චි මේ පැත්තේ තිබුණා. එනකොට අල්ලගත්තා. දැන් මෙන්න මේ කලින් මීටර්. කියන්නේ මෙයාව අතාරිනෝ විතරක් නෙමෙයි. මෙයාව අතාරිනෝ විතරක් නෙමෙයි මෙහෙම රවුමක් කරකවන්න. ඒ කියන්නේ අපිට පුළුවන් ඕනනම් මෙයා මෙතනින් අල්ලගත්තා. දැන් මේක නිකන් මෙහෙම පාත් කරන්න. හැබැයි එතෙන්දී මේක කිසිම ලස්සනක් නෑ. ඒක නිසා අපි මෙයා මෙතනින් අල්ලගත්තා. ඊළඟට මෙතනින් මේ විදියට රවුම කරකවල තමයි මෙයා මෙතෙන්ට ගියේ. ඇත්තටම මේක ස්ලෝ කරද්දි ටිකක් අවුල්. ඒක නිසා තමයි මම ඔයාලට කිව්වේ ඉස්සෙල්ලා රිස්ට් රෝල් එක හොඳට හදාගන්න. ඊට පස්සේ මේ රිස්ට් රෝල් එක මෙතනින් මේ විදියට රවුම ගහන්න හදාගන්න. ඊට පස්සේ ඒක චුට්ට චුට්ට කෙලින් කරලා ඔළුව උඩ කරකවන්න පුළුවන්. නැත්නම් මේ පැත්තේ තිබිලා මෙතනින් මේ විදියට කරකවලා මෙහෙට දැම්. හුණා. වාහ්. සයිඩ් එක බලාගන්න. නැත්නම් මෙතන තිබුණා. වාහ්. එහෙම නෙමෙයිනේ අපි ෆ්‍රීස්ටයිල් නංචකු ටෙක්නික් එකක් කරන්නේ ලස්සන. ඉතින් ඒ ලස්සන නැති කරගන්නේ නැතුව අපි ඉස්සෙල්ලා ස්ලෝ ප්‍රැක්ටිස් කරගන්න ඕන මේක ඔළුව ළඟින් කරන්න. ඊට පස්සේ අපිට පුළුවන් මෙයා ස්පීඩ් කරකවලා අපේ ඔළුව ළඟින් මාර්ගන මේ ටෙක්නික් ලස්සනට කරන්න. හරි. ඔයාලට දැන් පුළුවන් නේ නංචක මෙතන තිබිලා මේ විදියට මේ පැත්තර ගන්න. මේක රිවර්ස් එකක් කරන්න පුළුවන්. අපි පොඩි ට්‍රයි එකක් දීලා බලමු. මේක රිවර්ස් එක ගන්න කලින් ඔයාට බේසික් රිස්ට් රෝල් එකේ ඊළඟ පාර්ට් එක කරන්න පුළුවන්. ඒ කියන්නේ නංච එක මෙන්න මේ විදියට තිබිලා මෙයා මෙන්න මේ විදියට අනිත් පැත්තට කරකවන්න පුළුවන් වෙනවා. මේක නම් හරිම සරල ටෙක්නික් එකක්. නංච එක මෙහෙම තිබුණා. මෙන්න මේ නිදහසේ එල්ලෙන මීට මේ විදියට උඩට දැම්මා. එයාව අල්ලගෙන අනිත් කෙනාව මෙහෙට ගෙනත් දුන්නා. මෙහෙම තිබුණා. මෙන්න මේ විදියට කරකවුවා. මෙන්න මේ කොටස තමයි අපි ඔළුවට උඩින් රිස්ට් රෝල් එක රිවර්ස් එකට ගද්දි පාවිච්චි කරන්නේ. රයිට්. අපි නංච එක මෙතන තිබිලා මේ විදියට මෙහාට දාගන්න. එහෙම නැත්නම් ඔයාට අවශ්‍ය නම් නිකන් මේ පැත්තේ තියාගන්න. හැබැයි ඔයා මේ පැත්තට දාගද්දි නංච එක මෙතන රිස්ට් රෝල් එක ගිහිල්ලා අවසන් වෙච්ච විදියට අහුවෙලා දෙනවා. මොකද රිස්ට් රෝල් එක අවසන් වුණාම අපි මෙන්න මේ විදියට තමයි මෙයාව අල්ලගෙන ඉන්නේ. කියන්නේ මෙන්න මේ විදියට තමයි අතට අහුවෙලා දෙන්නේ. එතකොට මෙයා ඉනේ තියෙන්න ඕනේ මේ විදියට. එහෙම නැතුව මෙහෙම නෙමෙයි. මෙයා මෙන්න මේ විදියට තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මෙන්න මේ උඩ පැත්තට ඇල්ලුවා වගේ. මේක තිබුණත් කමක් නැහැ. හැබැයි වැඩිය හොඳයි මෙන්න මෙතනින් පෑනක් ඇල්ලුවා වගේ අල්ලලා තිබුණා. දැන් අපි කරන්නේ මෙයා මෙතනින් මෙහෙම ඉස්සෙල්ලා නිකන් කරකවල ගේනවා මේ පැත්තට. නැන්චේ මෙතන තිබුණා අර අල්ලපු විදිය වෙනස් කරේ නැහැ. මෙයා මෙහෙම කරකවල මේ පැත්තට ගෙනා. ඊට පස්සේ අපි මෙයාව මෙතනින් මෙහෙම ගේනවා වෙනුවට මෙයා මෙතනින් එනකොට මෙන්න මෙහෙම අල්ලට වැටෙන. එහෙම නැත්නම් පිට අල්ලට වැටෙන දෙනවා. මේකෙදී ඔයාලට ඔළුව උඩ කරද්දී ටිකක් අවුල් වගේ නම් උඩ පහත් කරලා ඇඟේ වදින්න නැති වෙන මේ හරිය ඉස්සරහ කරන්න. පස්සේ හැම ඉස්සරේ මේක උස්සන්න පුළුවන්. නැන්චේ මෙතන තිබුණා. මෙන්න මේ විදියට මෙතෙන්ට වැටෙනවා. ඊට පස්සේ මෙන්න මේ වැටෙන තැනින් අපි පස්සේ ආපු නැන්ච එක නැත්නම් පස්සේ ආපු මීට අල්ලගත්තා. මෙතනින් කරකවල මේ පැත්තට දුන්නා. කලින් ටෙක්නික් එකේදී උඩ රිස්ට් රෝල් එක ඇවිල්ලා තව රවුමක් ගියා වගේ එකක් වුණානේ. ඒ කියන්නේ මෙතනින් එනකොට රෝල් එක තව රවුමක් ගියා. හැබැයි මේ පැත්තට චේන්ජ් වෙද්දී ඒක නෑ නිකම්ම චේන්ජ් එකක් විතරයි නැත්නම් මාරු වීමක් විතරයි වෙන්නේ. නැන්ච එක මෙතන තිබුණා. මෙතනින් කැරකෙනකොට මෙන්න මේ විදියට මෙහෙට ගෙනා. ආයෙත් මෙතන තිබුණා. අපි මේ පැත්තේ ඉඳලා රෝල් එක මෙහෙම දාලා මේ පැත්තට ගෙනාවා. මෙතනින් මෙයා මෙහෙම කැරකිලා මේ පැත්තට ආවා. මේක තමයි ඔළුවට උඩින් කරකවන රිස්ට් රෝල් එකේ රිවර්ස් එක. ඉතින් දැන් ඔයාලට පුළුවන් මේ ටෙක්නික් දෙකම එකට එකතු කරලා ගන්න. ඉතින් නැන්ච එක මෙහෙ තිබිලා මෙයා කරකවලා මේ පැත්තට දානවා. ඒ වගේම මෙයා මෙතනින් චේන්ජ් කරනවා මේ පැත්තට. ඉතින් ඔයගලන්ට තේරෙනවා ඇති මේ පැත්තට යද්දී පොඩ්ඩක් වැඩිපුර කරකිනවා මේ පැත්තට එන්නේ. පොඩ්ඩක් අඩුවෙන් කරකිනවා. ඒක එච්චර ගණන් ගන්න එපා. මේ ටෙක්නික් එකේ ටෙක්නික් එහෙම නැත්නම් පාර්ට්ස් බැලන්ස් වෙන විදිය තමයි ඒක. ඉතින් දැන් ඔයාලට පුළුවන් මේ ටෙක්නික් එක හොඳට ප්‍රැක්ටිස් කරලා හැමින් සැරේ ඔයාගේ ස්පීඩ් එක පොඩ්ඩ පොඩ්ඩ වැඩි කරගන්න.
අද අපි කතා කරේ ඔයාලා හුඟ දෙනෙක් වගේ ඉල්ලපු නංචකු රිස්ට් රෝල් එක ඔළුවට උඩින් කරකවන ටෙක්නික් එක. ඉතින් අද වීඩියෝ එක ගැන ඔයාලා මොකද හිතන්නේ අනිවාර්යයෙන් ඔයාලගේ අදහස පල්ලෙහාට කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලා තවමත් මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න, bell icon එක click කරන්න, වීඩියෝ ගොඩනගා like කරන්න, share කරන්න අමතක කරන්න එපා. ඉතින් දිගටම රැඳිලා ඉන්න කමාශක තවත් මේ සුපිරිම වීඩියෝ එකකින් නැවත හමු වෙමු.